පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාර්තුංග සහ අනූප පස්කුවල් යන මහත්වරුන් අද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටේ ධර්මායතනයේදී සංඝං සරණං ගච්ඡාන් අපි ඔයාලා දැස බලන් ඉන්න පෙරහැරේ යන හැටි හරිද පිළිවෙලට යනවාද රට පිළිබඳ ප්‍රශ්න වලදී මම බොහොම ස්වාධීන කෙනෙක්. මේ සම්පූර්ණ ව්‍යවස්ථාවක් අපි හදන්න ඕනේ. එක වදන්ති ගණනාවක් තියෙන වෙනස් කරා 13 තියෙනවා 15 තියෙනවා 16 තියෙනවා 17 තියෙනවා 18 තියෙනවා 19 තියෙනවා මේ ව්‍යවස්ථාවේ ඔය ඒකී කියන වචනේ ආණ්ඩුක ව්‍යවස්ථාවට ඇතුළත් කරගත්තේ මම 69 ලක්ෂම වෙනත් ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව දිහා බලන් ඉන්නවා කියලා මතක තියාගන්න. අපි 2005 2010 චන්දි දුන්නේ යුතුකම් නිෂ්ඨ කරලා. මොකද පහුගිය අවුරුදු 4මාර තුල ආබාධනය කරපු රට අලුත් ව්‍යවස්ථාවල් ගෙනල්ලා රට 9කට කඩන්න හැදුවා. මේ අවසන් අවස්ථාව මේ පාර ගැස්සිලා ගියාමයි කියලා කියපු එක මං ගල්මල දැක්කම මට කියනවා අපේ හාන්දුනේ ඒක තමයි අපිට වැදුනේ කියලා. ආගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම පසුගිය රජයේ අර විවිධ ව්‍යවස්ථා සංශෝධන මගින් නැත්තම් අලුත්ම ව්‍යවස්ථාවක් ගෙනලා අපේ රටේ ඒකීය භාවයත් බුදුදහමට තියෙන ප්‍රමුඛතාවය ඇතුළු ඒ සියලු උරුමයන් අපිට අහිමි කරන්න කටයුතු කරන අවස්ථාවේදී අපි මේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා යටතේ තමයි අපි යුතුකම සංවිධානය හැටියට කටයුතු කරේ. පැමිණි විපත් වැළක්වා ගැනීම වෙනුවෙන් තමයි අපි යුතුකම සංවිධානය හැටියට මැදිහත් වුණේ. ඒ තුල අද අපිට යුතුකම සංවිධානයේ දෙදෙනෙක් මමත් අනුප පැස්කල් මගේ මිතුරත් මහජන නීතිතන් බවට පත් වෙලා තිනවා. මේ රටේ මූලිකම යුතුකම වෙන්නේ මේ රටේ සભ્યත් උරුමයට ගැලපෙන්නා වූ අපි පසුගිය ගාලේ අපේ රණවිරුවන් ප්‍රස්තවාදයේ පරාජය කළා. ඒකම 2015 කිරිච්ච විජාතික කුමන්ත්‍රණයත් අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කරා. පරාජය කරලා ලැබපු ජයග්‍රහණ තහවුරු වන්නා වූ නව ව්‍යවස්ථාවක් රටට ලබා දීම තමයි අපි මේ රජයේ ප්‍රමුඛම කාර්ය වෙන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.